ඉතින් සුබ දවසක් කියනවා ඔයගොල්ලෝ හැමෝමදත් මිස්ටර් ෆොටෝස්වරූප් channel upload කරන තවත් අලුත්ම අලුත් වීඩියෝ එක. ඉතින් අද අපි මේ වීඩියෝ එක කතා කරන්නන්නේ අපේ මොඩලින් චේන්ජ් ගැන. ඒ වගේම නිකන් ඔහේ කතා කරන්න බැරි හින්දා මම මේ වීඩියෝ එකේ බෙන්න මේ වගේ පොඩි සීන් එකකුත් හදනවා. අපි ඉතින් ඒක හදන්නේ කොහොමද කියලා වීඩියෝ එක බලමු. ඉතින් අපි තමා subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරනවද කාන්න එපා. වීඩියෝ like එක දාන්නම්ද කාන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවලට share කරන්නම්ද කාන්න එපා. අපි නෙක්මටම වීඩියෝ එකට යමු. හරි. ඉතින් මම මුලින්ම මේ මොඩලින් චැලෙන්ජ් ගැන කතා කරන්නම්. ඉතින් මුලින්ම කියන්නේ මම බ්ලෙන්ඩර් පටන් ගත්තාම, ඒ කියන්නේ පටන් ගත්ත මුල් කාලේදී වැඩිපුර කරේ මැටීරියල් හදපේ. හරි. එහෙනම් මොඩලින් ඒවා මේවා වලට වැඩිපුර එහෙම ගියේ නැහැ. මම වැඩිපුර කරේ මැටීරියල්ස් හදන එක. ඉතින් ඒ හින්දා මට මොඩලින් වල ඒ තරම් ලොකු දෙයක් බෑ. ඉතින් මට දවසක් හිතුණා බ්ලෙන්ඩර් වල මොඩලින් එහෙම ටෙක් ඉගෙනත හොඳයි. ඒ කියන්නේ අනිත්‍යට ඉගෙනත හොඳයි කියලා. ඉතින් මම ඒ හින්දා පොඩ්ඩක් ඉගෙනන්න පටන් ගත්තා. ඉතින් මට ඒ අස්සේදී හිතුණා පොඩ්ඩක් ඔයගොල්ලටත් මම මේ ඉගෙනන දේවල් ෂෙයා කරත හොඳයි කියලා. ඉතින් ඒ එක විදිහක් විදිහ තමයි මේ බ්ලෙන්ඩර් මොඩලින් චේන්ජ් එක පටන් ගන්නේ. ඉතින් මම මුලින්ම WhatsApp group එකක් හැදුවා. ඉතින් මම මුලින්ම හිතුවේ ඒ WhatsApp group එකට විතරක් මේ මොඩලින් චේන්ජ් දාන්නම් කියලා. ඉතින් ඔයගොල්ලෝ තමයි අපේ WhatsApp group එකට join වෙන්නේ නැත්තම් දැන්ම join වෙන්න link එක තමයි description එකේ. ඉතින් පස්සේ මම හිතුවා මේ හදන ඔබ්ජෙක්ට් එක වගේ හදන ගාම ඔයගොල්ලෝ පොඩි රෙකෝඩ් එකක් දාලා එහෙම YouTube වල upload කරන්නම් කියලා. ඉතින් මෙන්න මේකයි අපේ වැඩ ටික. මුලින්ම අපි බ්ලෙන්ඩර් බේසික්ස් දේවල් ටික ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මොඩලින් වල අපිට වැදගත් වෙන දේවල් ටික ගැන. ඉතින් දැන්වත් අපි බ්ලෙන්ඩර් මොඩලින් බේසික්ස් කියලා වීඩියෝ upload කරලා තියෙනවා අපේ බ්ලෙන්ඩර් බේසික්ස් playlist එකේ. ඉතින් ඔයගොල්ලෝ දැන් වුණත් ඒ වීඩියෝ ගිහලා බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ link මම දානවා description එකේ. ඉතින් අපි මේකෙදි පුළුවන් තරම් දවසකට එකක් හරි දවස් දෙක තුනකට එක ඔබ්ජෙක්ට් එක හරි හදන්න try කරනවා මේ බ්ලෙන්ඩර් වල මොඩලින් පාවිච්චි කරලා. ඉතින් මම දැන්ම list හදා තියෙන්නේ. කොහොම හරි ඒ හදන හැම ඔබ්ජෙක්ට් එකම මම record කරලා මේ YouTube channel එකට upload කරනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාන්න. සුපිරි ටිකක් එන්නේ. ඇස්සේ premium pro tutorial එකකුත් වැටේ සමහර විට. හරි. දැන් ඔයගොල්ලෝ බලද්දී ඒ premium pro tutorial එක වැටලා නැත්තම් අනිවාර්යයෙන් මේ හොඳයි ඒක තමයි අපි කරන්න යන්නේ. ඉතින් ඊළඟට මේ බ්ලෙන්ඩර් මොඩලින් කරන්න අපිට ඕන වෙන බ්ලෙන්ඩර් version එක මොකද්ද? ඇත්තටම ඉස්සර නම් ඕන version එක පාවිච්චි කරන්න තිබ්බ හැම කේස් එකක් නැහැ. හැබැයි දැන් පොඩි කේස් එකක් තියෙනවා. ඒ තමයි බ්ලෙන්ඩර් 4.2 කියන version එකේ අපි මේ මොඩලින් workflow එකේදී පාවිච්චි කරන add-ons කියන බෝ. ඔය add-ons කීපයක් නෙමෙයි ඔක්කොම වගේම නැහැ. ඉතින් ඒකට හේතුව දන්නේ නැහැ. සමහර විට පාවිච්චි කරන වෙන ක්‍රමයක් ඇති. මට එහෙම හම්බුනේත් නැහැ මේ ක්‍රමය. ඔයගොල්ලෝ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාගෙන යන්න. කොහොම හරි ඉතින් පරණ ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වැඩිය පරණ version එක load කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පුළුවන් බෙන්ඩර් 4.1 version එක download කරන්න. ඉතින් මම මේ video set එකෙත් ඒ version එක පාවිච්චි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ පරණ version බෙන්ඩර් වල පරණ version download කරන්න කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් අපේ දැම්ම ගිහිලා පරණ versions download කරන video බලන්න. ඉතින් අපේ බෙන්ඩර් පරණ versions download කරන video එක තියෙනවා description එකේ. තියෙනවා කිව්වේ මේ video එකේ link එක හරියද? මේ video link එක තියෙනවා description එකේ. ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ පරණ versions download කරන්න කොහොමද කියලා බලාගෙන බ්ලෙන්ඩර් 4.1 වගේ version එකක් download කරන්න පුළුවන්. ඉතින් මේක මේ video series එකේ මම මේ playlist එක විදිහට හදලා වෙනම දානවා. ඉතින් මේ video series එකේ පටන් ගැනීම හැටියට අපි මුලින්ම බ්ලෙන්ඩර් මොඩලින් කරන්න ඕන වෙන දේවල් ටික ගැන බලමු. හරිද? ඉතින් මම දැන් open කරනවා බ්ලෙන්ඩර් 4.1 version එක. මෙන්න තියෙනවා. ඊළඟ මම control n press කරලා මෙතන general file එකක් ගන්නවා. ඉතින් මම මේක save කරන්නම් එකමක් නැහැ. ඉතින් ඊළඟ මම මේක A express කරලා ඔක්කොම delete කරනවා. හරි. A express කරලා ඔක්කොම delete කරනවා. ඉතින් ඉස්සර පුරුදු. ඊළඟට මොකද? ඉතින් අපි බලන්න shift A press කරලා mesh වල cube එකක් ගන්න. දැන් මේ කතා කරන්නේ මොඩලින් දන්නේ නැති කෙනෙක්ට ඕනේ වෙන දේවල් ටික ගැන. හරි. ඉතින් මෙහා අපි මොඩලින් වලින් පුළුවන් මොකක් හරි object එකක් හදාගන්න මේ blend වලදී. දැන් ඔයාලා බලන්න ඇති shift A press කරාම මෙතන mesh වල තියෙන plane, cube, circle, UV sphere, icosphere, cylinder ඒ වගේ set එකක්. හරිද? ඉතින් අපිට කෝප්පයක් හදාගන්න ඕන, හැන්දක් හදාගන්න ඕන, එහෙම නැත්නම් headphone එකක්, බෝතලයක්, phone එකක්, keyboard එකක්, car එකක් ඒ වගේ දේවල් හදාගන්න ඕන කොහොමද හදන්නේ? ආන් ඒ දේවල් හදන්න අනිවාර්යයෙන්ම ඕන මේ මොඩලින් කියන ක්‍රමය. හරිද? මේ මොඩලින් කියන දේ අනිවාර්යයෙන්ම ඕන මේ වගේ ඔබ්ජෙක්ට්ස් හදන්න. කාර්යය මොඩල් කරලා දිනුවොත් අපි මොඩල් කරනවා කියලා කියන්නේ. හරිද? එතකොට ඒකට තමයි මොඩලින් පාවිච්චි කරනවා. ඉතින් මෙහෙමයි ඔයගොල්ලෝ වෙන software එකක් පාවිච්චි කරත් මේ බ්ලෙන්ඩර් software එකෙන් ඉගෙන ගත්තොත් ඔයගොල්ලෝ වෙන software එකකට මාරු වෙන්න පුළුවන්. ඒකයි ලේසි. හරිද? හැම software එකම වගේ පාවිච්චි කරන එකම method එක.
එකක් ඉගෙනත්තර පස්සේ අනිතර මරුන් හරි ලේසි. ඉතින් ඇත්තරම 3D කරන හැටියට 3D කරන්න පටන් ගන්න හැටියට මුලින්ම බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක හොඳම හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්. ඉතින් ඒකට එක හොඳ දත්තා මේක ෆ්‍රී. අනිත් එක තමයි මේ බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එකේ හැම අංශයකම දේවල් එකට තියෙනවා සොෆ්ට්වෙයාර් එකේ. අනිත් ඔව් ඒ කියන්නේ මොඩලින් තියෙනවා, ස්කල්ප්ටින් තියෙනවා, මැටීරියල් තියෙනවා, ජියෝමෙට්‍රි නෝට් තියෙනවා, ෂේඩින් තියෙනවා, රෙන්ඩරින් තියෙනවා. ඒ ඔක්කොම ටික මේ එක සොෆ්ට්වෙයාර් එක ඇතුළේ තියෙනවා. ඒ වගේම තමයි මේ බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක අනිත් සොෆ්ට්වෙයාර්ස් වගේ නෙමෙයි GB ගණන් නැහැ. මෙගාබයිට් 300 විතර පොඩි සෙටප් සයිස් එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? දැන් මුලින්ම මොඩලින් කරන්න කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න මම මොඩලින් වල වැදගත්කම කිව්වා. හරිද? දැන් මුලින්ම මේ කියුබ් එක සිලෙක්ට් කරලා මේක සෙටප් එක හදාගමු. හරිද? මෙතන යන් අපි viewport shading වලට. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ තින්නේ ඔයගොල්ලෝ බ්ලෙන්ඩර් වලට අලුත් කෙනෙක් නම් අපේ channel එකේ තියෙන බ්ලෙන්ඩර් බේසික්ස් ප්ලේලිස්ට් එක අනිවාර්යයෙන්ම ගිහලා බලන්න. අපේ ප්ලේලිස්ට් එකේදී බ්ලෙන්ඩර් වලට අලුතින් එන අය දැනගන්න ඕනේ හැම දෙයක් ගැනම කතා කරලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝ සීරීස් එකේදී. ඉතින් ප්ලේලිස්ට් එකේ link දාන්න description එකේ. ඉතින් අපි ඒ වගේ මේවා ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම මෙතන viewport shading වල cavity වලට යනවා. ගිහිල්ලා මෙතන type එක දානවා both කියලා. දැන් මම දැන් word space එකේ screen space එකේ ridge එක වැඩි කරනවා. හරි. අපි දැන් මේක model කරන්න කොහොමද කියලා බලමු. අපිට මෙන්න මෙතන object mode කියන option එකක් තියෙනවා. ඒකල click කරලා edit mode එකට යන්න. හරිද? ඉතින් මෙතන තමයි අපි edit කරන්නේ. අපිට object mode එකෙදී mesh එක කියලා කියන්නේ මේකට. හරිද? මේක වෙනස් කරන්න බෑ. මේක මේ තියෙන solid state එකෙම තමයි පාවිච්චි කරන්න. අපිට මේ move කරන්න, rotate කරන්න, scale කරන්න පුළුවන් වලට ඊට වැඩිය දෙයක් බෑ. ඉතින් edit mode එකට ගිහිල්ලා බලුවා. ඕල් පේනදි මෙන්න මේ වගේ අදාළ object එකේ හැඩය වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම ඉක්මනට පැහැදිලි කරන්න. මෙතන object එකක් ගත්තාම මේ mesh එක ගත්තා. මේක හැදෙන්න පාවිච්චි කරන ක්‍රම තුනක්. එක vertex එක, අනිත් එක edge එක, අනිත් එක face එක. ඉතින් vertex එක ගත්තාම develop වෙනදි මෙතන cube එකක් තියෙනවා. cube එකේ මුළු කීයද? 8යි නේ. එතකොට වෙන්නේ අර තියෙනවා මේ 1 2 3 4 5 6 7 8. ඔන්න 8ක් තියෙනවා. හරිද? සාමාන්‍ය cube එක වගේ. දාරගමු. ඉතින් දාර තියෙනවා 12ක් නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔන්න 12. එතකොට මූණක් කියතියද? 6ක් තියෙනවා. මේ faces 1 2 3 4 5 මෙතන 8 එක 6 දැක්කනේ. අන්න එහෙම තමයි මේ බ්ලෙන්ඩර් වල mesh එක දෙන්නේ. ඉතින් අපිට මේ ක්‍රම තුන මම කලින් කතා කරපු vertex එක, edge එක, face එක නෙමෙයි ක්‍රම තුනම මොඩල් කරද්දි උදව් වෙනවා. ඉතින් මෙන්න මෙතෙන් තමයි අපි ඒවට මාරු වෙන්නේ. පේනවනේ? වෙන vertex select එක, වෙන edge select එක, වෙන face select එක. ඉතින් ඔයගොල්ලන් ඔයගොල්ලෝ මේ type කරන තැන තියෙන keyboard එකේ එතන උඩ තියෙන අංක set එක තියෙනව නේද? අන්න එතන 1 2 3 කියන අංක keys වලිනුත් මේ selectors වලට මාරු වෙන්න පුළුවන්. හරි. දැන් ඊළඟට මොකද? අපිට සාමාන්‍යයෙන් මෙහෙම object එක ගත්තාම extrude කියලා option එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් extrude කරන මන් දැන් face selector අරගෙන මෙන්න මේ වගේ select කරලා e press කරොත් ඔය බැලදී extrude කරනවා. හරි. ඒක loop cut loop cut කියලා තියෙනවා. ඉතින් අපි පුළුවන් control r press කරලා වෙන මේ වගේ loop cut add කරන්න. මෙහෙන් කරන්නේ අපේ mesh එකක් cut කරනවා. එහෙම නැත්නම් වෙන මේ වගේ edge එක හදන එක. ඊළඟට අපි පුළුවන් වෙන මේ වගේ එක edge select කරලා control b press කරන්න. එහෙනම් තමයි bevel කරන්න. පේනවනේ? ඔන්න bevel කරා. ඉතින් අපි මේ loop cut edge loop cut එකයි extrude එකයි bevel එකයි loop tool එක ගැන වෙන වීඩියෝ එකකදී කතා කරනවා. most useful tools වල මොකද්ද හොඳ නැහැ එකකින්. ඉතින් ඒ වීඩියෝ එකේ link එක තියෙනවා description එකේ. මම පුළුවන් නම් මෙන්න මෙතනින් දාන්න උරි ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එකේ අපි මේවා ගැන ගැඹුරට කතා කරලා තියෙනවා. හරි. ඉතින් අන්න ප්‍රධාන වශයෙන් ඔය හරිද? ඉතින් තව මේ වගේ tools ගොඩාක් තියෙනවා. අපිට මේවත් modeling කරද්දී උදව් වෙනවා. හරි මම දැන් object mode එකේ ගිහිල්ලා මේ express කරලා delete කරනවා. දැන් පටන් ගන්න හැටියට අපිට පටන් ගද්දි මොනවද ඕන වෙන්නේ? මෙහෙමයි මුලින්ම add-ons කීපයක් තියෙනවා. හරිද? ඒ add-ons ටික activate කරගන්න අනිවාර්යයි. ඉතින් මෙන්න මෙතන edit වලට යන්න, ගිහිල්ලා preferences වලට යන්න. මෙන්න මෙතන දැන් blender preferences කරලා තියෙන window එකක් මේක open වෙනවා වෙනම. මේක tab set එකක් තියෙනවා නේ. මේ tab set එකේ add-ons වලට යන්න. ගිහිල්ලා මෙතන ඔය බැඳි option ගොඩාක් තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා add-ons ගොඩාක්. ඉතින් අපි බලමු මෙන්න මෙතන තියෙන add-ons activate කරන්න. එහෙම නැත්නම් disactivate කරන්න. මෙහෙමයි. මෙතන හැම එකක්ම activate කරන්න යන්න එපා. එහෙම වුණොත් මෙයා track අපයනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ ඕනේ වටික විතරක් මුලින්ම activate කරන්න. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට උඩ ඕල් කියලා තියෙනවා. මේ කැටගරිස් හරිද? ඉතින් මෙතන කැටගරි හැම එකම පේන්නේ තමයි මෙච්චර ලොකු set එකක් තියෙන්නේ. අපි මේ ඕල් කියන උඩ click කරලා බලමු categories කොච්චරද කියලා. මෙච්චරක් තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට මේ මෙතන තියෙනවා animation, ඒවට මේවා ගොඩකට තියෙනවා. ඉතින් මෙතන අපි මුලින්ම යම් බාන 3D view එකට නැගෙමුකුත් ඕනේ නැහැ.
කවට ඇඩ් කව් කියන කටගරිකර එක් ඒක තියෙනවා ඇඩ් කව් එක්ස්ට්‍රා ඔබ්ජෙක්ට් කියලා ඇඩ් වෙනවා මෙන්න මේක ඇක්ටිවේට් කරන්න හරි මෙන්න මේ වගේ හරි උඩ ක්ලික් කරාම මේක ඇක්ටිවේට් වෙනවා ඊළඟට යන්න ඇඩ් මෙෂ් එකට ඉතින් මේකේ ඇන්ට් ඒන් මෙතන ඒන්ටි ලෑන්ඩ්ස්කේප් එකයි ආකි මෙෂ් එකයි බෝල්ඩ් ෆැක්ටරි එකයි එහෙම එහෙම අනිවාර්යම ඕනේ නැහැ හැබැයි මේ ඇක්ටිවේට් කරද්දත් අවුලක් නැහැ හරි ඒවත් ඕන ඇක්ටිවේට් කරන්න මෙතන මේ වැඩිපුර අපිට ඕන වෙන්නේ එක්ස්ට්‍රා ඔබ්ජෙක්ට් කියන ඇඩ් ඕන් එක ඒ වගේ මෙන්න මෙතන යන ඩිස් කොම්බෝ බියුලර් මොකද්ද මන්ද මේ මෙයා දෙක ඇක්ටිවේට් කරන්න හරිද ඊළඟට ඇනිමේෂන් ඕනේ නැහැ කැමරාද ඕනේ නැහැ ඉතින් මෙතන තියෙනවා ඊළඟට මෙෂ් කියලා මෙෂ් එකට ගියපුවම මෙතන තියෙනවා ලූප් ටූල්ස් කියලා ඇඩ් වෙන මෙන්න මේක අනිවාර්යයෙන්ම ඇක්ටිවේට් කරන්න මේක අනිවාර්යෙන් ඕන මොඩලින් එකද අනිවාර්යෙන් ඕන මෙතන ඔබ්ජෙක්ට් වලට ඔබ්ජෙක්ට් වල තියෙනවා බූල් ටූල් කියලා මේකත් ඇක්ටිවේට් කරන්න මේකත් අනිවාර්යෙන්ම ඕන වෙනවා ඉතින් තව යම් යටක් තියෙනවා අපිට දැන් දෙච්චර යෝනේ ඉතින් මේ වගේ මේ වගේ ඇක්ටිවේට් කරලා පස්සේ ඕගල් ප්‍රා මෙන්න මෙතන ඉරි තුනට ක්ලික් කරන්න ක්ලික් කරලා සේව් ප්‍රිෆරන්සස් කියලා දෙන්න. ඉතින් මෙන්න මෙතන යටි වෙනවා නිල් පාටට ප්‍රිෆරන්සස් සේව් කියලා. ඒ කියන්නේ අපි මේ ඇඩ් කරපු ඇඩ්වාන්ස් ටික එහෙම නැත්නම් ඇක්ටිවේට් කරපු ඇඩ්වාන්ස් ටික අපේ බ්ලෙන්ඩර් වල සෙටින්ග්ස් වලට සේව් වෙනවා. හරි. දැන් මම මුලින්ම shift a press කරලා ගන්නම්කෝ සිලින්ඩර් එක. හරි. ඔන්න සිලින්ඩර් එකක් තියෙනවා. ඉතින් මම දැන් මේක S set press කරලා වෙන්නේ මේ වගේ size එක up කරනවා. Ctrl A press කරලා මේක scale එක apply කරනවා. Apply කරලා යනවා edit mode එකට. ඉතින් ඔය tab key එකෙන් edit mode එක ගන්න පුළුවන්. ඊළඟට මම ගන්න face select එකගෙන ඔන්න face select කරා. I press කරා intercept කරා. කළා E press කළා මේක ඇතුළට extrude කරනවා. ඉතින් අපිට පුළුවන් shift Z කියන key දෙක press කරලා shift Z press කරලා වෙන්න මේ වගේ wireframe mode එකට යන්න. එහෙම නැත්නම් ඔය පුළුවන් ඕල්ට් එක කිසෙට් ප්‍රෙස් කරලා එක්ස්ට්‍රීම් මොඩේ යනවා. ඔය දෙකෙන් කොහරි යත් හරි හරිද? ඉතින් මම දැන් වයර් ෆ්‍රේම් මොඩේ යනවා. ගිහිල්ලා මේක තව ටිකක් පාත ගන්නවා ජී සෙට් ප්‍රෙස් කරලා. හරි. ඊළඟට මම මෙතන යට අඩිය සිලෙක්ට් කරලා ආයි ප්‍රෙස් කරලා ඉන්ටර්සෙප්ට් කරලා මේක ඊ ප්‍රෙස් කරලා එක්ස්ට්‍රූඩ් කරනවා. මෙන්න මේ වගේ පාත. හරි. ඉතින් පාත වැඩි. අපි චුට්ටක් මේ උඩට ගමු. යන හොඳයි දැන් මම කන්ට්‍රෝල් ආර් ප්‍රෙස් කරලා මෙන්න මේ වගේ ලූප් එකක් දෙකක් ඇඩ් කරනවා ඇඩ් කරලා එස් සෙට් ප්‍රෙස් කරලා මෙතන මැද කොටුවක් වෙන තරමට ගන්නවා එන් ජී සෙට් ප්‍රෙස් කරලා මෙන්න මේ වගේ උඩට ගන්නවා ඊට පස්සේ ෆේස් සිලෙක්ට් එක අරගෙන එමෙතන අංක 3 ප්‍රෙස් කරලා ෆේස් සිලෙක්ට් අරගෙන මෙන්න මෙතන මේක සිලෙක්ට් කරලා ආයි ප්‍රෙස් කරලා මේක ඉන්ටර්සෙප්ට් කරනවා ඉන්ටර්සෙප්ට් කරලා පොඩ මේ මවුස් එක කේස් එකක් මෙලක් ඉදන් හයිඩ් ක්ලික් වෙන්න මෙන්න මෙතන තියෙනවා ස්පින් ටූල් එක ස්පින් ටූල් එක අරගෙන මෙතන ඇක්සිස් එක වෙනස් කරනවා අපි y කියලා. y කියලා වෙනස් කරලා එන්න මේක ස්පින් කරනවා. හරි මම දැන් මෙතන wireframe mode එක පාවිච්චි කරනවා. shift z press කරලා එන මෙන්න මේ වගේ මේක මෙහෙට හදලා ගන්නවා. දැන් මම බලන මෙන්න මේ වගේ අපේ මේ අඬු කෑල්ල ඇතුළට වෙලා තියෙද කියලා. කේසක් නේ මට ඉතින් මෙහෙම හොඳයි කියලා හිතෙනවා ඊළඟට මම මෙතන අය සිලෙක්ට් බොක්ස් එකට යනවා ගිහලා මෙන්න මේක සිලෙක්ට් කරලා පොඩ්ඩක් පාද ගන්නවා හරි ඉතින් දැන් ඔයාලට පේන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද ඉතින් ඊළඟට දැන් මෙතන ඔබ්ජෙක්ට් එක මොඩල් කරද්දී හැම වෙලාවෙම මේ ඔප්ෂන් ටිකම පාවිච්චි කරන්න ඕනේ කියලා නෑ හරිද මේ ටූල් පාවිච්චි කරලා එඩිට් මොඩ් එක ගිහලා විතරක් හදන්න ඕනේ කියලා නෑ අපිට සමහර වෙලාවට සමහර ඇඩ්වාන්ස් පාවිච්චි කරනවා සමහර වෙලාවට මොඩිෆයර්ස් එමත් පාවිච්චි කරනවා හරි දෙක හොඳම දේ තමයි දැන් මේ පේන දේ. දැන් අපි හිතමු මම මේ හදපු දේ. හරිද? මේකේ දැකලා ඉනි ගතිය වැඩි. මේ සමහරට බ්ලෙන්ඩර් වලට බ්ලෙන්ඩර් වල අලුත් කෙනෙක් නැතුව ටිකක් කලින් දැන් වැඩ කරන කෙනෙක් නැද නැද්ද මේක රයිට් ක්ලික් කරලා ෂේඩ් ස්මූත් කරලා මේ කොටුව තියෙන්නේ නැති ගන්න පුළුවන් කියලා. අපි කරමු එහෙම. දැන් මොකද උනේ? හරි මේ කොටුව තියෙන්නේ නැති වුණා. හැබැයි අපි හිතේ පොඩි ෂේඩින් එකක් යනවානේ. හරි මම දැන් මේක රයිට් ක්ලික් කරලා ෂේඩ් ෆ්ලැග් කරනවා. මේ කොහොමද හදන්නේ? අපිට මෙන්න මෙහෙම. දැන් ඇත්ත ජීවිතයේ ඔබ්ජෙක්ට් එකක් ගත්තාම ඒක එජ් එක හයියට මෙන්න මෙහෙම ගිහිල්ලා තියුණට නැහැ. හරි. ඒ ඔබ්ජෙක්ට් එක ගත්තා මෙන්න මේ වගේ අයිනෙන් ලාවට නැමිලා තියෙනවා. හරිද? ඒ ඉන්න තමයි අපි අත එහෙම කැපෙන්නේ නැති දැන් ඔය මේසෙක ධාරක තියද්දි නේද? පොතක් එහෙම ගත්තා එහෙම අර ඩැමේජ් වෙන්නේ නැති එකයි. හරිද? ඉතින් මේකත් අපි මේ විදිහට හදමු. දැන් මේක ගත්තා මේක එජ් එක හොඳටම ෂාප්. හරිද?
ඉතින් අපි රට් කරන මෙන්න මේ වගේ මෙතන මොඩිෆයි ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඇඩ් මොඩිෆයර් වලට ගිහිල්ලා ජෙනරේට් වල තියෙන බෙවල් මොඩිෆයර් එක. ඉතින් මේකට පුළුවන් වෙනවා නැත්නම් මේ බෙවල් මොඩිෆයර් කරලා පුළුවන් වෙනවා මේ එජ් එකක් ස්මූත් කරන්න. කොහොමද ස්මූත් නැහැ නේද තමා? මේ සෙග්මන්ට්ස් වල සෙග්මන්ට් ගන්න වැඩි ගන්න. ඕන්න දැන් මේ ඔබ්ජෙක්ට් එකේ එජ් එක ස්මූත් වෙනවා. දැන් ඔබ පොඩ්ඩක් රයිට් ක්ලික් කරලා ෂේඩ් ස්මූත් කියලා දුන්නා. අර කලින් තිබ්බ ෂේඩ් ෂේඩ් එරර් එක නැහැ. මම දැන් මෙතන මොනිටර් එකේ නුඩ ක්ලික් කරලා අරක පේනවා. එයයි මේක තමයි මොඩිෆයර් එක ඇක්ටිවේට් ඩිසක්ටිවේට් කරන්න. දැන් අපි අර ෂේඩින් එරර් එක හදාගත්තා. හරිද? දැන් මේ බෙවල් මොඩිෆයර් එක ඇඩ් කරන්න ඇයි කියලා ඔබට තේරෙනවා ඇති. හරි? ප්‍රධාන වශයෙන් බෙවල් මොඩිෆයර් එක ඇඩ් කරන්නේ අර ෂේඩින් එරර් එක නැති කරන්න. දැන් තාම අර ඊරි ගතිය තියෙනවා මේ. නේද? කොයිට වැඩි කරලා බලලා පේන. ඔයගොල්ලන් shift A press කරලා නැහැ. shift A press ගන්න එපා. ඔයගොල්ලන් මෙන්න මේ වගේ ඇඩ් මොඩිෆයර් වල ජෙනරේට් වලට ගිහිල්ලා සබ් ඩිවිෂන් සර්ෆේස් එක ඇඩ් කරන්න. නියමයි. ලයිකනේ පොඩ්ඩක් මෙන්න මෙතන අවුල් කියලා දෙනවා. කමක් නැහැ. ආ එතන කේස් එක මේකයි. අඩු එක දැක්කේ නැති කොහොමද කියහම අපි මේක ඇදේට අරන් තියෙන්නේ. මෙන්න මෙතන ෆේස් දෙකයි නම් සිලෙක්ට් කරලා ගන්න ඕනේ. හරි. මම එක දැක්කේ නැහැ. මේ මම වලෝ ඇයි යන්නේද කියලා. අපි මෙතන මේ ෆේස් දෙක සිලෙක්ට් කරලා නම් තියෙන්නේ. එහෙම නැහැ මෙන්න මේ දැන් මෙතන ඊළ ගත්තාම ඊළ දෙපැත්තේ තියෙන ෆේස් දෙක සිලෙක්ට් කරන්න. හරිද? මෙන්න මේවා දෙක. මේ පැත්ත දෙක සිලෙක්ට් කරන්න. හරි ගමන් නැද මේ හතර ඉවරයිනේ. ඉතින් අපිට මෙන්න මේ වගේ ඒ යම් යම් මොකද සබ් ඩිවිෂන් සර්ෆේස් මොඩිෆයර් ඇඩ් කරලා පස්සේ මේක කොටුවත් ඉන්නේ ගන්න පුළුවන්. තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ මෙන්න මේ වගේ මොඩලින් කරන අතරතුර ඕගොල්ලේ වයර් ෆ්‍රේම් එක බලන ඕගොල්ලෝ ඔබ්ජෙක්ට් එක. කොහොමද ඊයෝ තෝරගන්නේ මෙන්න මෙතන යන්න ඕවලේස් වලට ගිහිල්ලා මෙතන තියෙන ජියෝමෙට්‍රිකල් ඔප්ෂන් එකකට වයර් ෆ්‍රේම් කියලා මේක සා ටික් එක දාන්න. දැන් බලමු ඕගොල්ලෝ මෙන්න මේ වගේ ඕගොල්ලෝ ඔබ්ජෙක්ට් එකේ වයර් ෆ්‍රේම් එක බලන්න. හැබැයි මේක රෙන්ඩර් වෙන්නේ නැහැ. හරි. මෙන්න මෙහා පුළුවන්. ඔන්න අපි කෝපයක් හැදුවා. හරිද? ඉතින් ඔයදී කෝපයක් මම ඉතින් අර මොඩලින් බේසික් සෙට් කතා කරලා දෙනවා. කොහොමද දැන් මට මේක වැඩක් නැහැ. මම මෙතන අවුට්ලයින් එක මේක හයිඩ් කරනවා. පොඩ බලන්න මේ කොච්චර ලාදද කියලා විනාඩි 17ක් නේ මට තියෙන්නේ. හරි ඊළඟ බලමු. මම shift A press කරලා කරනවා cube එක. ඇඩ් කළම ගානේ s z press කරලා මේක size එක වැඩි කරනවා දැන්. මට මේ ගාන හොඳයි කියලා හිතෙනවා. ඊළඟ edit mode එක යනවා. ගිහිල්ලා control r press කරලා loop cut එක ඇඩ් කරනවා මේ පැතර. මේ පැතරත් ඇඩ් කරනවා. හරිද? මේ පැතරත් ඇඩ් කරනවා. left මෙන්න මේ වගේ control r press කරලා right click කරා. හරි. ඊළඟ මට මොකද වෙන්නේ? මේ වටේම තියෙන හැම දෙයක්ම හැක් කරන්න ඕනේ. දැන් මට ඕනේ මේ gedara කැල හදන්න යන්නේ. මෙන්න මෙතෙන් ජනේ දාන්න. හරිද? මේක මැද්දට මෙන්න මේ මේක මැද්දට වෙන්නේ මෙහෙම. හරි ලස්සන්ට ජනේ දාන්න ඕනේ. මේ මොකද මේ? ඉතින් අපි දැන් ජනේ දානියොත් එහෙම මේ face ඔක්කොටම වෙන වෙනම දාන්න ඕනේ. ඒ කරදරයිනේ. ඉතින් මොකද කරන්නේ? අපි පාවිච්චි කරන පොඩි modify එකක් කොම්බන්නේ. මම දැන් මුලින්ම එක කෑල්ලක් ගන්නවා. මෙන්න මේ කෑල්ල විතරක් ගන්නවා. මේ කෑල්ල මම edit කරුවාම මෙතන කරන වෙනස්කම් ටික අනිත් ඒවා ටිකට වෙනස් වෙන්න හදනවා. කොහොමද කරන්නේ? මුලින්ම එක select කරලා control i press කරනවා. ඒකට අනිත් ඒවා select කරනවා. ඒ කියන්නේ ඉතුරු ඒවා ටික select කරනවා. ඊට පස්සේ x press කරලා මේවා ටික delete කරනවා. faces කියන option එකට click කරලා තමයි delete කරන්නේ. හරි. දැන් අර face එක විතරයි ඉතුරු වෙන්නේ. බය වෙන්නේ දැන් නැහැ. add modifiers වලට යන්න. generator තියෙනවා mirror කියලා modify එකක්. ඒකත් කොහොමද දැන් අපිට නැති මෙන්න මේ වගේ පැත්තක් හරියක්. y එක press කරන්න. ඊට y axis එකත් හරියා c එහෙම නැත්නම් z press කරන්න z axis එකත් හරියා. දැන් ඔන්න කලින් තිබු විදිහටම හරි. හරිද? දැන් මම පොඩ්ඩක් මෙන්න මේ වගේ edge select කරලා හරිද edge select කරන edge select කරලා bevel cut කරොත් ඔය බැලඳි bevel එක ඇදිලා යනවා. ඇයියේ? මොකද අපි මතකද කොටුව තිබෙ මෙන්න මෙහෙමනේ. නෑ මීට වඩා වැඩක් විතර තිබ්බා. ඇයි වෙන මේ වගේ අපි මේක ඇද්දා. scale up කරා x axis එක දිගේ. දැන් කේස් එක මොකද? අපි මේක scale up කරපුවාම scale එක apply කරන්නේ. ඉතින් මුලින්ම apply කරමු. control a press කරලා apply කියන option එකේ scale එක apply කරනවා. දැන් ගිලා බෙවල් ඇඩ් කර බලන්න. ඇදෙන සීන් එක නැහැ. හරි. හරි දැන් නිකන් දැනගන්න කිව්වේ. දැන් අපි මෙන්න මේ වගේ face එකට හැරෙන්න මෙන්න මෙතන මේවා දෙක select කරනවා. select කරලා i press කරලා මේක intercept කරනවා. දැන් කේස් එක නෙවෙන්න මේ වගේ. නේද? මට කයින්න මෙහෙමක් ආවෙ නැහැ. අය බලමු මේක වෙනස් කරලා individual origins කියලා. ඒ තේනවා දෙක එකට select කරලා තියෙන හින්දා වෙන්නේ නැති. ඉතින් අපි මොකද කරන්නේ? මේ දෙකේ තියෙන connection බෙදිනවා. කොහොමද? control r press කරලා ඇඩ් කරනවා loop cut එක වෙන්න මෙතෙන්ට. එමෙතන මෙහෙම පුළුවන්. අපි නම් මෙන්න මේ වගේ control r press කරලා loop cut දෙකක් ඇඩ් කරනවා. හරි. ඇඩ් කළා s y press කරලා s y go එහෙම වෙන්නේ නැත්තේ. sorry control r
SY. ඉතින් එහේ වෙනස් වෙන්නේ නැත්නම් අපිලුම මෙන්න මේ වගේ සිලෙක්ට් කරලා ඩබල් G ප්‍රෙස් කරලා මේක මෙතන මූලට අදින්න. G දෙපාර ප්‍රෙස් කරලා මේක මෙතන මූලට අදින්න. දැන් ඔයාලට ටිකක් තේරෙන්නේ නැතු මොකද මේ මිරර් මොඩිෆයි එකෙන් වෙන්නේ කියලා. මිරර් මොඩිෆයි එකෙන් වෙන්නේ මේ එක දෙයක් අනිත් පැත්ත රිපීට් කරන එක. මම අනිත් පැත්තත් මෙහෙම කරනවා. Ctrl R. ඉතින් ස්කේල් වෙන්නේ නැහැ මොකක් හරි කේස් එකකට. අපි අතින් හදමු ඉතින්. මැරෙන්නේ නැහැ ඉතින් මෙයා වෙන්නේ කියලා. මම මෙහෙම උඩටත් දාගන්නවා. Ctrl R. ඔන්න ලුක් කට් දෙකයි. මේකත් එහෙමමයි. ඔන්න මයික උඩට ගත්තා. ඔයාලා මෙන්න මේ වගේ මේ edge set එකම select කරන්න මෙන්න මේ වගේ alt press කළා. ညာ දැන් මෙන්න මේ වගේ අපි ජනලේ ප්‍රධාන හැලුව හදාගත්තා. දැන් බලන්න අපිට මෙන්න මේ වගේ face select එක අරගෙන මේ වගේ select කරන්න. select කළා alt alt e press කරන කලින් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ වගේ i press කරන්න. i key එක. හරි. i press කළා මෙන්න මේ වගේ මේක interpolate කරන්න. හරි. දැන් ඊළඟට අපි බලමු Ctrl R press කරලා වෙන මේ වගේ look at deck එකක් ගන්න. මෙතනදී ඕනේ නැහැ. මෙතනදී ඕනේ නැහැ. දැන් අපි බලමු වෙන මේ වගේ මේ channel ධාරය select කරන මොනින්ම. මේක shift alt press කරලා select කරනවා. alt t face along normals. ඔන්න face දෙක select කරා වෙන මෙතනදී channel දෙක alt t face along normals. ඒක ඇතුළට extrude කරා. වෙන ප්‍රධාන වශයෙන් හරි. හරිද? අදිචේ දතිය යට පැත්තක් මෙයා දෙනවා. හරි එවලක් නැහැ. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඔබ්ජෙක්ට් මොඩෙල් ගිහිල්ලා මේ ඔබ්ජෙක්ට් එක උඩට ගන්න. ඕල් මේ වයර් ෆ්‍රේම් කරදරයව ගන්න ඕල් පුළුවන් මෙන්න මෙතන ඕවලස් වල ගිහිල්ලා වයර් ෆ්‍රේම් ඩිසෙක්ටිව් කරන්න. හරි. ඊට මම මොකද කරන්නේ මෙන්න මේ වගේ ෆේස් සෙලෙක්ට් කරලා මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතනට සිලෙක්ට් කරන්න බෑ. ඇයි ඒ? ඇයි කිව්වොත් මේ ඉතින් මේක මොඩිෆයි කරන්න නෙවෙයි වෙන්නේ. මොඩිෆයි එක ඇප්ලයි කරමු. ඔබ්ජෙක්ට් මොඩෙල් ඇවිල්ලා මොඩිෆයි එක ඇප්ලයි කරන්න. මොඩිෆයි එක ඇප්ලයි කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් මොඩෙල් ආවොත් විතරයි. හරි දැන් මෙන්න මේ වගේ යටට ගියා. හරි Ctrl 7 press කරලා යටට ගියේ. ගිහලා මෙන්න මේ වගේ ගත්තා. faces කුඩායි මේ edge කුඩායි Ctrl X press කරා ඔක්කොම ටික clean වෙනවා. I press කරා. I press කරන්න ඕනේ. එහෙමම මම Ctrl X press කරන. E press කරන ඕනේ දැන්. press කරාට පස්සේ වෙන්න මේ වගේ මේක extrude කරනවා. alt එක වෙන්න මේ වගේ යට ධාර select කරන්න. alt e extrude face along normals. දැන් case එක කරනවා මෙන්න මේ වගේ. මෙන්න මේ බොක්ස් උඩ ක්ලික් කරන්න offset even කියලා දෙන්න. අස්සනයි. ඉතින් මෙතන උඩත් පුළුවන් වලට හදන්න මෙන්න මේ වගේ select කරා e press කරා මේකට extrude කරා. සුපිරි. දැන් ඔබලා shift a press කරලා plane එකට කරන්න. ඔන්න. ඔන්න ඔබලා ඕගොල්ලේ මේ පොඩි ගී කැලත් scale up කරන්න. ඉතින් මම මේක model එහෙනේ ඩීටේල් තියෙන විදිහට හැදුවේ නැහැ නිකන් ලස්සන්ට පොඩ්ඩක් මේ හදා හැදුවා විතරයි. හරි. පොඩ අර මොඩින් වල අලුත් තැන පොඩ අතර හුරු වෙන. හරි. ඉතින් මෙන්න මේ වගේ එකක් හදාන්න පුළුවන්. අපි දැන් මෙතනදී කලින් මතකද යාර සීන් එකේදී ගෙවල් ගොඩාක් තිබ්බනේ. කොහමද? ඔන්න ඇඩ් මොඩිෆයර් වල ගියා, ජෙනරේටර් වල ගියා, array වලට ගියා. ගිහලා මෙතන ෆැක්ටර් x එක ඔකට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා කවුන්ට් එක වැඩි කරන්න පුළුවන්. කැමති ගන්න. මම මේකමයි ඩුප්ලිකේට් කරනවා. උඩේ කලක් කරනවා. මෙන්න මෙතන හෙඩ් එක ඉන්න වෝල්ට් එක කරන්න පුළුවන්. මෙතන x axis එක බිඳ දාලා y axis එක මට ඕන ගන්න වෙනස් කරනවා. එක කරන ගියල් සෙට් එක. shift d ඔබට ඕන පැත්තට රත්තා. ඔන්න. මෙන්න. එක්කන්නේ ඉතින් ඔයාලට පාරක් වගේ ඕන ඕල් ප්‍රම මෙන්න මේ plane select කරලා අපි product cavity off කරමු අපි. cavity හිඳ ගන්නේ. control r press කරලා වෙන්න මේ වගේ loop add එකක් ගන්න. sx මේ ස්කේල් වෙන්නේ නැහැ බං වෙන්න බෑනේ මේක ස්කේල් වෙන්න මොනේ කමන්න ඕල් ප්‍රොබ්ලම් මෙන්න මේ වගේ Ctrl R press කරලා වෙන්න මෙතෙන්ට එකක් කට් ගන්න Ctrl R ඔන්න මම මගේ කම්පියුටරේ මොකක් හරි කේස් එකක් මොකද කියලා දන්නේ නැහැ සාමාන්‍යයෙන් s press කරන එක වෙන්න ඕනේ හරි මම double g press කරලා මේක වෙන්න මේ හැයට මූව් කරනවා ඉතින් ඔයාලට shift press කරලා මේක ස්මූත් කරන්න පුළුවන් දැසය face select අරගෙන මේක S express කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් scale up කරන x axis එකදී h select කරා මෙන්න මේ loop දෙක select කරනවා select කරලා shift press කරලා ඔයගොල්ලෝ මේ දෙකම select කරන්න click කරලා control b press කරනවා control b press කරලා ඔයගොල්ලෝ bevel එක කරනවා edge එක smooth කරන වැඩේ විතරක් නෙමෙයි හරිද තව දේවල් කරන්න පුළුවන් ඒක තමයි මේ මේක තමයි ඒකට හොඳ උදාහරණය
ඔන්න මිල්සේ කර ඊ පෙස් කර පොඩ්ඩක් උඩට ගත්තා. හරි එමනයි පොඩ්ඩ පාර මේක දාත්තා. ෆේස් ලෙක්ටර මේක සිලෙක් කර ජීසි පාතර ගත්තා. කොන්ට්‍රෝල් ආර් පෙස් කර මෙද පුළුවන් න හ ඩක්න එකක් කොන්ටෝල් ආර් හරි එකක් හරි අසර බලමු. හරි හරි ඒක හරි ඇති ඔල්බලන් දැම්බෙන්න්න මේ වගේ මේකත් එහෙම කළ හදා ගන්න පාල් මැද ගන්න කොන්ටෝල් ආර්පෙස් කල ප්‍රම දහක්ද කෑලි බැලි හදන්න ලුකටන් ස්ලයිඩ් ලික තව කටුතන වැඩි ගන්න පුළුවන්. ඕහෝ දෙසය පුළුවන් දෙසය තිහක්තිමු ඇතිවෙයි. දැම්පලම් පොට ෆේසිලෙක් ඇරගෙන එකක් කර එකක් පේසිලෙක්කන්න ම මේගන් සිලෙක්කන්න පුල බෙන මේ ගෝට ඇතික මේ ඔක්කොට සිලෙක්කන්න සිලෙක් කල්ල පේසිලෙක් සිලෙක්කන්න සිලෙක් ම සිලෙක්ටෝට ැන හිල්ල චක ඩ සිලෙක් ලෙන් දැම්පුල ඔලට ඊ ප්‍රස් කරලා මේක චූට්ටක් උඩට එක්සෝට් කරන්න. හරි මෙ රජන පුලවට චුට්ටක් හෙමි කරන්න දැම්පට කැවිටි ඔපන් කර බැලුත් හරි මෙ විපෝට් ශේජන තියෙන්නේ මෙ මේ ලස් සන්ට ඔගුල් පුලන් ඔගුලි නගර බලාගන්න මැටිය සැක්කන්න එන්න විලාව සෑහන විදයි විඩ විලාව සෑහන දකරි පොඩි දෙයක් කියනවා මේ වීඩිය මෙච්චර ගත්ත හරි මට ඔන්න පොට බ්ලෙන්ඩ මොඩ්ඩින් චන්ජ ගැන කියන්න ඉතින් නිකන් ඔහේ විඩක් කන්න බැරිහිද මං ඔන්න ටියුටලෙකු ජන හරි ඉති මහිතන අනිවාරයම ඔගල් මීඩ මොහල් දැක් කියන්න ඇති කියලා අනිවාරයම බ්ලෙන්ඩ මොඩින් චන්ජක එකතු වෙන්න යගේ වර්ත ගුප එකතු වෙන්න ඉතින් එඩිටර් සට කවරු හරි ඔගොල ප්‍රිමිය පරෝද පොටෝශප්ද බ්ලෙන්ඩර්ද නැත්තන් ආ්ටෙක්ද මොනව කරත් කමක් නෑ මොන සොට්ය කරක් කමක් නෑ ගුප එකතු වන්න ඉතින් අපිට ඕන එඩිටර් සට එක එක්තු කරන්න ඉතින් තොට පුලන් එක චලන්ජ සල්ට හන්නේ මොහයි තර්ග තියන ඒවට දාන්න නේද ඒවා දල අපිකාන් පලන ති ඒක දදල් තියන ඔල්ලන් ගෝපේෂය කරන්න හරි එහෙනම් අපි දවතිටක හම්බෙම විඩ ලයික නවත ගන්නවා චැනලක තම සබ්‍රයි් කරනත දම සත්‍රප් කරන්න හරි හ අපි දවතිට හම්බේ වෙන සුබදසා.